සුබ දවසක් වේවා යාළුවනේ මම අද තව ක්ලිප් එකක් ගෙනාවා ඕගොල්ලන්ට මේ Facebook bounty එක කොහොමද කරන්න කියලා දැන් හුඟ දෙනෙක් Facebook Twitter bounties කරනවා මම නම් ඇත්තටම Twitter bounty එක කරන්නේ නැහැ මම ඒ ගැන එච්චර දන්නේ නැහැ නමුත් මම Facebook bounty එක කරනවා ඉතින් මේ ළඟදී යාළුවෙක් අහලා තිබ්බ Facebook එකේ කොහොමද මේ හරියට Facebook bounty එක කරන්න කියලා ඉතින් මම හිතාගත්ත අද ඕගලන්ට මේ ක්ලිප් එකෙන් ඒක ගැන කියලා දෙන්න. මොකද මම හිතන් හිටියේ හුඟක් දෙනා Facebook bounty එක හරියට කරන්න දන්නවා කියලා. ඉතින් එහෙම දන්නේ නැති අය වෙනුවෙන් මම හිතුවා මේ ක්ලිප් එක කරන්න කියලා Facebook bounty එක කොහොමද කරන්නේ? ඇත්තටම මම කරන විදිහ පැහැදිලි කරන්න ඕගලන්ට. මම දන්නේ අනිත් අයත් මේ විදිහටමද කරන්න කියලා. නමුත් මම කරන විදිහ මම ඕගලන්ට පැහැදිලි ඇතුව කියලා දෙන්නම්. දැන් උදාහරණයකට මම ගන්නෙ මේ දැන්ට පවතින හොඳ bounty එකක් තියෙනවා XYO network කියලා. ඒක මේ geo location location data decentralize කරන්න ඇමරිකාවේ තියෙන ICO එකක් තමයි මේ XYO network කියලා කියන්නේ. එතකොට මම මේ ඉන්නේ මේ bitcointalk.org එකේ ඒ XYO network එකට අදාළ bounty thread එකේ තමයි මම මේ දැන් ඉන්නේ. එතකොට මම මේක දැන් හිතනවා දැන් ඔන්න මෙහෙම දාලා තියෙනවා ඒගොල්ලන්ගේ bounty distribution එක තියෙනවා. එතකොට Facebook එක bounty එක කරනවා නම් 107.5ක් තමයි මුළු bounty allocation එකෙන් Facebook එකට වෙන් වෙන්නේ. එතකොට මම එතෙන්ට ගිහාම දැන් මම එතකොට ඔන්න හිතන්නකෝ දැන් මම Facebook bounty එක තමයි කරන්න යන්නේ. එතකොට මම ඒ ස්ථානෙට හොයාගෙන යන්න ඕනි Facebook bounty එක ගැන විස්තර තියෙන තැනට යනවා. දැන් මේ තියෙන Facebook bounty එකේ විස්තර තියෙන තැන තමයි මේක. ඉතින් එතකොට මෙතන ඕගොල්ලෝ මේක හොඳට කියවන්න. ඒ කියන්නේ එක එක bounty වලට ඒ bounty managersලා අනුව ඒ හිතන්න Facebook bounty එක කරනවා නම් ඒකේ යම් යම් වෙනස්කම් තියෙනවා. හැම bounty එකකම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මේගොල්ලෝ කියලා තියෙනවා friendsලා followersලා මෙච්චරක් ඉන්නවා නම් සත් ඒ හම්බ වෙන ස්ටේක්ස් ප්‍රමාණය කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මිනිමම් ෂෙයාර්ස් 3ක් ලයික්ස් ඇතුළුව දාන්න ඕනි කියලා තියෙනවා. මැක්සිමම් දවසකට ෂෙයාර්ස් ලයික් 4යිලු දාන්න පුළුවන්. සතියට උපරිම දාන්න පුළුවන් ෂෙයාර්ස් ලයික්ස් 20යි කියලා. එතකොට මේක කියවගෙන යනකොට අපිට තේරෙනවා අපි Facebook bounty එක මේගොල්ලන්ගේ කරනවා නම් මේගොල්ලන්ගේ Facebook page එකේ තියෙන post එකකට like එකක් දාලා ඒ post එක share කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. දැන් සමහර ඒවා තියෙනවා අපි like කරන්න ඕනි. ඒකට ඒ post එකට comment එකක් දාන්න ඕනි. ධනාත්මක දෙයක් කියලා comment එකක් දාන්න ඕනි. ඊට පස්සේ අපි ඒක අපේ account එකේ timeline එකේ share කරන්න ඕනි. අන්න එහෙම තියෙන. දැන් මේකේ තියෙන්නේ like කරලා share කිරීම පමණයි comment කිරීම අවශ්‍ය නැහැ. එතකොට මේගොල්ලන්ගේ තියෙනවා දැන් මේ ඇප්ලිකේෂන් එකේ ඒක මුලින්ම අපි ඒගොල්ලන්ගේ ඒ Facebook page එක follow කරලා like කරන්න ඕනි. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ form එකක් තියෙනවා Google form එකක්. ඒක fill කරලා submit කරන්න ඕනි. එතකොට තමයි අපි නම spreadsheet එකේ වැටෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ මේ පෙන්නලා තියෙනවා හැම week එකකටම අපේ report එක මෙන්න මේ format එකට දාන්න ඕනි කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ rules වගේක් මේ XYO bounty එකේ Facebook bounty එක කරනවා නම් මෙන්න මේ rules ටික දාන්න තියෙන්න ඕනි කියලා. එතකොට මෙතන මේ කියනවා දැන් මෙන්න මේ hashtag තියෙන්න ඕනි කියලා. දැන් තමුන් share කරනවා නම් මෙන්න මේ hashtag මේකට කියන්නේ hashtag එකක් කියලා. XYO geolocation crypto blockchain ether ethereum කියන අන්නේ වගේ hashtag වලින් කිහිපයක් තමුන් share කරන තැන include කරන්න ඕනි කියන එක තමයි කියන්නේ. එතකොට මේ Facebook bounty එකක් කරන හැමෝම මුලින්ම කරන්න ඕනි ඒ තමුන් කැමති project එකට ගිහිල්ලා ඉස්සෙල්ලම කරන්න ඕනි Facebook bounty එකට register වෙන එක. එතකොට ඒක මෙන්න මෙතන මේ form එක fill කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ Facebook page එකට like එකක් දාන්න ඕනි. like එකක් දාලා ඒක follow කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ rules ටික හොඳට අවබෝධ කරගන්න ඕනි. දැන් මම සාමාන්‍යයෙන් මේක කරනකොට
මම කරන්නේ Excel spreadsheet එකක මම ඒ කරන bounty එකේ පිළිබඳ විස්තර ලියා ගන්නවා. දැන් උදාහරණයකට මම එහෙම පාවිච්චි කරන spreadsheet එක මම පෙන්නන්නම් මේ XYO bounty එකේ Facebook bounty එක සම්බන්ධයෙන්. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ මගේ ඒ spreadsheet එක. එතකොට මම මෙතන එක column කිහිපයක් හදලා ඒ කොලම් එකේ තියෙනවා XYO network කියලා. එතකොට මේ තියෙන්නේ newsletter කියන එකටත් ඒගොල්ලන්ගේ bounty එකක් තිබ්බා. YouTube subscription එකට bounty එකක් තිබ්බා. Crypto compare කියන website එකේ bounty එකක් තිබ්බා. එතකොට මම ඒවට join වුණා. එතකොට මගේ spreadsheet එකේ row number එක තමයි මම මෙතන දාලා තියෙන්නේ. මොකද සමහරවිට Telegram එකට අපිට ගිහිල්ලා ප්‍රශ්නයක් අහන්න එනවා. මට මෙන්න මේකට bounty stakes හම්බුනේ නැහැ. හිතන්නේ Facebook bounty එකට 3 වෙනි සතිය stakes හම්බුනේ නැහැ. එතකොට මම Telegram එකට ගිහිල්ලා ඒ bounty admin ට කියනවා මගේ row number එක මෙන්න මේකයි. කරුණා කරලා බලන්න මේ ඇයි මට stakes නැත්තේ කියලා. එතකොට අර ඒ පහසුව සඳහා තමයි මම මෙතන මේ spreadsheet එකේ මේ number එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ spreadsheet එකේ මගේ row number එක තමයි මම මෙතන දාලා තියෙන්නේ. එතකොට මම පොඩි විස්තරයකුත් මෙතන දානවා. ඒ කියන්නේ මේ මම කරන විදිහ. එතකොට මම මෙතන දාලා තියෙනවා ඩෙඩ්ලයින් එක. ඒ කියන්නේ වීක් එකකට හැම වීක්ලිම මේක කරනකොට වීක් එකේ මේ XYO Facebook bounty එක බ්‍රහස්පතින්දා රෑ 12 වෙන්න කලින් අපි දාන්න ඕනේ. දැන් මේ forum time එක කියලා මෙතන තියෙනවා. forum time කියලා කියන්නේ bitcointalk.org එකට ගිහාම ඕගොල්ලෝ ලොග් වුණාම ඕගොල්ලන්ට දකුණු අත පැත්තේ උඩින් තියෙනවා දිනය, දවස සහ කාලය. අන්න ඒ කාලය තමයි මේ forum time එක කියලා කියන්නේ. ඒතකොට ඒ කාලයට කලින් දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් Thursday 23:59 PM වෙන්න කලින් අපි ඒ වීක් එකට අදාළ report එක submit කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට ඒගොල්ලෝ stakes දෙන්නේ නැහැ. එතකොට අර rules කියෝලා මේ මෙතන තිබ්බ rules ටික කියෝලා මම ඒකේ වැදගත් දේවල් ටික මේ මගේ spreadsheet එකට මම transfer කරලා තියෙනවා. ඒ කියන්නේ මම දාලා තියෙනවා minimum මට stakes ගන්න සතියකට minimum like සහ shares 3ක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ මම එහෙම ෂෙයා කරන හැම post එකකම ඒ XYO network එකේ website එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ https කියන website එක තියෙන්න ඕනේ. ඊට පස්සේ hashtag XYO geolocation crypto ICO token sale bitcoin blockchain අන්නේ වගේ මොනවා හරි hashtags තියෙන්න ඕනි කියන එක තමයි එතන අදහස් කරලා තියෙන්නේ. එතකොට එහෙම එතකොට ඒ සතියට අදාළ ඒ කියන්නේ බ්‍රහස්පතින්දා එක බ්‍රහස්පතින්දාව සබ්මිට් කරාට පස්සේ ඊළඟ සතියට මම එහෙම දාන links මම මේ මෙන්න මේ column එකේ copy paste කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ week එකේදී මට හම්බ වෙච්ච token මේ stakes ප්‍රමාණය තියෙන්නේ. මේ 3 වෙනි 4 වෙනි week එකේ ඒගොල්ලෝ දීලා නැහැ. ඒක තමයි pending කියලා තියෙන්නේ. එතකොට මෙතන මේ දාලා තියෙන්නේ ඒ website එකේ. දැන් උදාහරණයකට 3 වෙනි සතියේ මගේ report එක පිටු අංක 207 තමයි තියෙන්නේ. එතකොට මට tag ගාලා ඒ XYO bounty thread එකට ගිහිල්ලා මට අවශ්‍ය නම් ඒ පිටු අංක 209ට ගිහිල්ලා මට ඒ මගේ ඒ අදාළ week එකේ මගේ report එක මට බලන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න එහෙමයි මම මේක කරන්නේ. මේක ටිකක් process එකක් තියෙනවා. අනිත් එක තව දෙයක් දැනගන්න ඕනි. දැන් මේගොල්ලන්ගේ සමහර තියෙනවා ඒ week එකේ එහෙම bounty report දානකොට ඒගොල්ලෝ කියනවා අලුත් කොයි වෙලාවෙත් අලුත් post එකක් දාන්න report එක කියලා. එහෙම නැත්නම් සමහරු කියනවා quote කරන්න කියලා. තමුන් කලින් සතියේ දාපු report එක quote කරලා මේ සතියේ දාන්න. එහෙම නැත්නම් මුලින්මම දාපු report එක edit කරලා දාන්න. එතකොට ඒකෙන් මොකද්ද අදහස් වෙන්නේ? ඒ කියන්නේ එතකොට මම උදාහරණයකින් පෙන්නනම් ඒකත් අපි යන් දැන් මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ මගේ මේ එහෙම XYO එකේ එක report එකක්. හරි? මේ තියෙන්නේ week 4 වෙනි week එකේ report එක තමයි මේ මම දාලා තියෙන්නේ.
එතකොට මෙන්න මේ ෆෝමැට් එකට තමයි ඒගොල්ලෝ දාන්න කියලා කියන්නේ. එතකොට හිතන්න දැන් ඒගොල්ලෝ පස්වෙනි වීක් එකේ ඒගොල්ලෝ කියනවා මේක කෝට් කරන්න ඕනේ කියලා. ගිය සතියේක කෝට් කරලා මේ සතියේක දාන්න. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙන කෝට් කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි? ඒක ක්ලික් කරලා තමයි ඊට පස්සේ මෙන්න මෙතන දැන් මේක එතකොට ඕගලන්ට අර එඩිට් කිරීම එනවා. එතකොට ඕගලන්ගේ අලුත් වීක් එකේ රිපෝට් එක මෙන්න මේ මෙතන තියෙන මේ කෝට් එකට යටින් දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වීක් 4නේ. ඒ කියන්නේ වීක් 5 මෙන්න මෙතන කොපි පේස්ට් කරන්න ඕනේ. කරලා පෝස්ට් කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. ඒ ඇඩ්මින්ලා ඕගලන්ට කියනවා නම් කෝට් කරන එක තමයි කරන්න ඕනේ. report submit කරනකොට කියලා. අන්න එහෙමයි ඒක කරන්න ඕනේ. එහෙම කියලා නැත්තම් ඒගොල්ලෝ කියනවා නම් ඔයා edit කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මුලින් දාපු post එක edit කරන්න ඕනේ කියලා. එහෙනම් මෙන්න මේ edit කියන එකට යන්න. edit කියන එක click කරන්න. edit කියන එක click කරලා ඊට පස්සේ මේ එකම එතකොට ඉන්නේ එකම post එකේ මෙන්න මේ යටින් දාන්න. මේ දැන් මේ තියෙන්නේ 4 වෙනි වීක් එකේකනේ. මෙන්න මෙතන 5 වෙනි වීක් එක කියලා දාලා ඒ 5 වෙනි වීක් එකට අදාළ පෝස්ට් එක මෙතන ඔයාට දාන්න පුළුවන්. ඒ ඇවිල්ල දෙවෙනි ක්‍රමය. මුලින් මේක අර කෝට් කරන එක, දෙවෙනි ක්‍රමය මේ එඩිට් කරන එක කලින් දාපු පෝස්ට් එක, තුන්වෙනියට ඒගොල්ලෝ කියනවා නෑ එහෙම කරන්න අවශ්‍ය නෑ, තමු අලුත්ම පෝස්ට් එකක් දාන්න කියලා. ඒ කියන්නේ වීක් එකෙන් වීක් එකට new post දාන්න කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේවා කිසිම දෙයක් වැඩක් නැහැ. අපිට කරන් තියෙන්නේ page එකේ අලුත්ම එකට යනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන 653 ඒක click කරනවා. ඒ කියන්නේ මේ recentම post එකට යනවා. එතන click කරලා මම කරන්නේ අන්න එතන මේ reply කියන එක මේව කරනවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ හැම වීක් එකකටම new post එකක් නම් මම මේක ක්ලික් කරා, රිප්ලයි කියන එක ක්ලික් කරා. ඊට පස්සේ මගේ ඒ අදාළ post එක මෙන්න මෙතන submit කරා. එතකොට මේ මම දාන්නේ new post එකක්, weekly new post එකක්. එතකොට ඔය හුඟක් ඔය Facebook bounty, මම හිතන්නේ Twitter bounty කරන කට්ටිය ඉල්ලන්නේ ඔන්න ඔය විදිහට තමයි. week එකේ report එක තමුන් කලින් week එක quote කරලා දාන්න. එහෙම නැත්නම් කලින් week එකේ දාපු post එකම edit කරලා ඊට පල්ලහින් දාන්න. එහෙම නැත්නම් ඒ දෙකම කරන්න එපා, තමුන් අලුතෙන්ම post එකක් දාන්න. ඔය විදිහට තමයි තියෙන්නේ. තව සමහර bounties තියෙනවා ඕගොල්ලන්ට ඒගොල්ලන්ගේ bounty thread එකේ දැන් මේගොල්ලන්ගේ නැහැ. හරිද? අන්න මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. දැන් මේගොල්ලන්ගේ එකේ එහෙම නැහැ. නමුත් සමහර bounty තියෙනවා මේ Bitcoin Talk bounty thread එකේ. Facebook bounty එකේ ඒගොල්ලෝ කියනවා අපේ Google form එකක් තියෙනවා. අන්නේ Google form එකට upload කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතන සමහරලාට දානවා week 1 form, week 2 form, week 3 form කියලා මෙතන දානවා. ඒතකොට අපිට Google form එක click කරලා ඔයා අර save කරගත්ත links ටික, ඒ කියන්නේ උදාහරණයකට මෙන්න මේ තියෙන මම මේ Excel spreadsheet එකේ tag ගාලා මෙන්න මෙතන මේක copy කරනවා. මේ ටික copy කරලා අර Google ඒ ෆෝම් එකට මෙතන කොපි පේස්ට් එකක් දානවා. එතකොට අන්න ඒක හින්දා තමයි මම මේ Google spreadsheet එකේ මේව එකට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි Facebook bounty එක කරන්නේ. මම කරන්නේ මෙන්න මේ ක්‍රමයට. මම මට මේක ෂුවර්, මට මේක පැහැදිලි, මට කරන විදිහ මේක කාර්යක්ෂමම ක්‍රමය නොවෙන්න පුළුවන්. නමුත් මම මේ විදිහට තමයි මේ bounty කරන්නේ මේ Facebook එකේ. මම ඇත්තටම Twitter කරන්නේ නැහැ. දැන් එතකොට අපි බලමු දැන් ඒගොල්ලෝ දැන් කියනවා නම් like දාන post, එහෙම නැත්නම් like share දාන post, එහෙම නැත්නම් like comment share දාන post ඒගොල්ලෝ ඉල්ලනවානේ අපෙන් හැම week එකකට වතාවක්. එතකොට අපි බලමු කොහොමද Facebook එකේ එහෙම ඒව කරන්නේ. කොහොමද Facebook එකට ගිහිලා අපි කරන්නේ? එතකොට මම දැන් මගේ Facebook එකට යන්නම්. දැන් මේ මම කලින් කට්ටියම ගන්නම්. ඒ කියන්නේ මේ මම මගේ Facebook එකට ගිහිලා මේ XYO network එකේ web page එකට මම ගියා. අර කලින් එකේ තිබ්බේ ඕගොල්ලෝ මේ මේක මේ මේ තියෙන්නේ
follow and like XYO networks Facebook page කියලා අන්න ඒකට තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඕගොල්ලොන්ට එහෙම තියෙනවා නම් අනිත් හැම bounty එකේම එහෙම තියෙනවා අනිවාර්යයෙන්ම follow කරන්න කියලා, like කරලා follow කරන්න කියලා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මුලින්ම මෙන්න මෙතනට ගිහිල්ලා මේක like කරන්න. එතකොට මේක like කරපු ගමන් තමුන් මේ website එක follow කරනවා. ඒගොල්ලන්ගේ update තමුන්ට වැටෙනවා. එතකොට දැන් අපි හිතමු අපිට post එකක් ඒගොල්ලන්ගේ අලුතෙන් තියෙන post එකක් අපිට like කරලා share කරන්න ඕනේ. එතකොට අපි මුලින් කරන්නේ හරි පහසුයි මෙතන මේ like කියන එක click කරනවා. Like කියන එක click කරලා මෙන්න මේ share කියන එක click කරනවා. හරි? Share කියන එක click කරාම ඊට පස්සේ මේ මම තෝරගන්නේ මෙන්න මේ share කියන එක. එතන share කියන එක click කරාට පස්සේ මෙන්න මෙහෙම box එකක් එනවා. ඒක ටිකක් slow machine එක. ඔව් මෙන්න මෙහෙම අපිට එනවා box එකක්. එතකොට ඒකේ මම තෝරගන්නේ share on your timeline. දැන් මේකේ අපිට කිහිපයක් තෝරගන්න පුළුවන්. Share on a friend's timeline, share in a group, share in an event. එහෙම මම ඒක නෙමෙයි තෝරගන්නේ. මම කොයි වෙලාවෙත් තෝරගන්නේ share on your timeline, මගේ timeline එකේ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අර ඒගොල්ලෝ කියලා තිබ්බේ අපේ website එක දාන්නේ. ඒ කියන්නේ අර https ඒගොල්ලෝ කියලා තිබ්බේ xyo.network /index.html කියන එක අනිවාර්යෙන් මේගොල්ලෝ දාන්න කියලා තියෙනවා. ඊට පස්සේ අර hashtag කිහිපයක් xyo ඊට පස්සේ geo location ඊට පස්සේ තව hashtag එකක් අපිට දාන්න පුළුවන් crypto ඕනනම් තව දාන්න පුළුවන් hashtag blockchain මෙන්න මේ වගේ hashtag දාන්න කියලා ඒගොල්ලෝ කියනවා. hashtag 3ක් 4ක් දාන්න. ඒක අමතක කරන්න එපා. ඒක දැම්මේ නැති වුණොත් මේගොල්ලෝ ස්ටේක් දෙන්නෙත් නැහැ. හරි දාන්න ඒක. ඒ නිසා මේක අර consistent විදිහට ඕගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතන බලන්න public ද කියලා. හරිද? ඒක ප්‍රධාන දෙයක්. මේක ඕගොල්ලන්ගේ friends ලා ඇතුළේවක්වත් එහෙම නෙමෙයි දාන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ public දාන්න ඕනේ. public කියන එක එතන select වෙලාද කියලා බලන්න. ඊට පස්සේ post කරන්න. එතකොට මේ post එක ඕගොල්ලන්ගේ යනවා ඕගොල්ලන්ගේ timeline එකේ මේක post වෙනවා. දැන් මම මේක කලින් මගේ post එකේ දාලා තියෙන හන්ද මම repost කරන්නේ නැහැ. නමුත් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් එතකොට ඒක එතන post වුණාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ activity log කියලා එකක් තියෙනවා. ඒ activity log එකට යන්නේ මෙන්න මෙතනින්. දැන් ඕගලන්ගේ account එකට ගිහාම මෙන්න මෙතන තියෙනවා මේ බලන්න මේ මෙතන ඕගලන්ගේ අර cover photo එක වගේ තියෙන්නේ අන්න එතන යට මේ දකුණු පැත්තේ පල්ලෙහෙන් view activity log කියලා තියෙනවා. ඒක click කරාම ඕගලන්ට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. එතකොට මේ තියෙන්නේ දැන් බලන්න මම අර අතන like එක දාපු එක මේගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ වෙලාවේ like එක දැම්මා. ඊට පස්සේ මම දැන් මේකට comment එකක් දැම්ම නම් එතන ඒගොල්ලෝ කියනවා හරි මම මෙන්න මෙතන මේක comment කරා. මේක share කරා නම් අන්න එතන මේ හැම තමුන් කරන හැම දෙයක් activity එකක්ම මේ activity log එකේ record වෙලා තියෙනවා. එතකොට දැන් හිතන්න දැන් ඔයාට මේක share කරපු එක නම් ගන්න ඕනි. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චර මෙතෙන්ට ගියා මේක right click කරා copy link location කියන එක click කරා. ඒක ඊට පස්සේ මම කරන්නේ මගේ අර excel spreadsheet එකේ මෙන්න මෙතන copy කරන එකයි කරන්නේ. දැන් සමහර ඒවා තියෙනවා සමහර bounties තියෙනවා ඒගොල්ලෝ කියනවා අපිට like ඔයා like කරපු එක විතරක් link එක යවන්න. ඔයා comment කරපු එක විතරක් link එක යවන්න. ඔයා share කරපු එක විතරක් link එක යවන්න. දැන් asura coin කියලා එකක් තියෙනවා bounty එකක් අන්න ඒගොල්ලෝ මේ විදිහට අහනවා. ඒගොල්ලෝ කියනවා දවසකට ඔයාට උපරිම Facebook එකේ post දෙකක් like කරන්න පුළුවන්. සතියකට comment තුනක් දාන්න පුළුවන්. සතියකට post තුනක් share කරන්න පුළුවන්. අන්න ඔය වගේ ටිකක්
ටිකක් අර වැඩ වැඩි ක්‍රමයක් තමයි ඒගොල්ලෝ තියන්නේ. එතකොට අර ලයික් අපි වෙනම ලින්ක්ස් දාන්න ඕනි, කමෙන්ට් වෙනම ලින්ක්ස් දාන්න ඕනි, ෂෙයාර්ස් වෙනම ලින්ක්ස් දාන්න ඕනි. අන්න එතකොට සමහර අයට තියෙන ප්‍රශ්නේ, දැන් කොහොමද අපි මේ ලයික් එකක් දාපු එකට ලින්ක් එක හොයාගන්නේ? අපි කමෙන්ට් එකට විතරක් කොහොමද ලින්ක් එක හොයාගන්නේ? අපි ෂෙයාර් එකට විතරක් කොහොමද ලින්ක් එක හොයාගන්නේ? අන්න ඒකට පහසුම දේ තමයි මේ ඇක්ටිවිටි ලොග් කියන එකට යන්න. තමුන් ඒව ඔක්කොම කරාට පස්සේ මේ view activity log කියන එකට ගියාට පස්සේ තමුන්ට පේනවා මෙන්න මෙතන මේ like එක විතරයි මෙතන ඉන්නේ. හරි, මෙතන එනවා share එක විතරයි. දැන් තමුන් comment එකක් දැම්මා නම් උදාහරණයකට comment එක එනවා. එතකොට මේ හැම දෙයක්ම දැන් මේ මෙතන මේ අර පෘථිවිය වගේ තියෙන මේ public, මම දාපු ඔක්කොම post public. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි Facebook එකේ අපි දාන post එකක් like එකට link එක, කමෙන්ට් එකට ලින්ක් එක, ෂෙයාර් එකට ලින්ක් එක හොයාගන්නේ තමුන්ගේ ඇක්ටිවිටි ලොග් එකට ගිහිල්ලා. උදාහරණයකට මෙතන මේක එන එක රයිට් ක්ලික් කරන්න, රයිට් ක්ලික් කරලා කොපි ලින්ක් ලොකේෂන් කිව්වහම ඒ ලින්ක් එක තමයි එන්නේ. ඒක තමුන්ට ඕනනම් ස්ප්‍රෙඩ්ෂීට් එක, මම කරන වගේ ස්ප්‍රෙඩ්ෂීට් එක ඔක්කොම එකතු කරගෙන ඒ සතිය ඉවර වෙන දවසට අර වෙබ්සයිට් එකට ගිහිල්ලා පෝස්ට් කරනවා. දැන් සමහරු කරන වැඩක් තමයි මම පෙන්නන්නම්. සමහරු මෙන්න මේ වගේ දෙයක් කරනවා. ඒගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලෝ කරන දේ මේක වෙන්න ඇති. මොකද මම නම් එහෙම කරන්නේ නැහැ. ඒ අවසාන ඒ පේජ් එකට අපි යන් මේ XYO එකේ ඒගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් කරනවා. මේ මෙතන බලන්න මෙන්න මෙහෙම ඉඩ තියෙනවා. මේ තියෙන්නේ මේ එක්කෙනෙක් ඒ Facebook එකේ එයා ඒක හදලා ඉඩ තියලා තියෙනවා. එතකොට එයා එනේන වෙලාවට එයා මේක එඩිට් කරලා හිතන්න දැන් එයාට මේ මේක තියෙනවා. මෙතන ටග් ගාලා මේක ක්ලික් කරා, රයිට් ක්ලික් කරා කොපි ලින්ක් කියන එකට ගියා. එයා ටග් ගාලා මෙන්න මෙතන අප්ඩේට් එකක් දාලා ඒක සේව් කරනවා. ඒ එයා කරන විදිහ. එතකොට ඒ කෙනෙක් කරන විදිහ ඕගොල්ලෝ කැමති විදිහකට ඒ වැඩේ හරියට කරන්න. මම නම් කරන්නේ මෙන්න මේ විදිහේ ස්ප්‍රෙඩ්ෂීට් එකක් හදාගෙන ඒ ස්ප්‍රෙඩ්ෂීට් එකේ හැම දෙයක්ම දානවා. එතකොට මට පුළුවන් වීක් එකේ ඉඳන් වීක් 2 3 4 ඒ හැම එකකටම ගිය කොච්චර ස්ටේක්ස් හම්බුණාද, කොච්චර ඒවට හම්බුන්නේ නැද්ද, ඒ හැම දෙයක්ම මට මෙතන රෙකෝඩ් වෙලා තියෙනවා. එතකොට මට ඕන නම් ඇඩ්මින් කෙනෙක් එක්ක ෆොලෝ අප් කරන්න පුළුවන්. මෙන්න මම දාපු ලින්ක්ස් ටික, මෙන්න මම මට හම්බ වෙන ඕනි ස්ටේක්ස් ටික, මට ඒව හරියට හම්බ වෙලා නැහැ. අන්න එහෙම එයා එක්ක මට ඩිස්කෂන් එකක් වුණත් මේව කරන්න පුළුවන්. මොකද මං ගාව ප්‍රූෆ් තියෙන හන්ද. එතකොට ඔන්න ඔය විදිහට තමයි Facebook bounty එකක් කරන්නේ. මුලින්ම මේ ඒ අදාළ ප්‍රොජෙක්ට් එකේ bounty thread එකට ගිහිල්ලා Facebook එකේ bounty එක ගැන තියෙන සියලුම විස්තර, නීති රීති ඒව ඔක්කොම හොඳට කියවලා එතන සාරාංශය තමුන් මෙන්න මේ වගේ ස්ප්‍රෙඩ්ෂීට් එකකට ගන්න. අරගෙන වීක්ලි මේ ස්ප්‍රෙඩ්ෂීට් එකට ඒ තමුන් දාන පෝස්ට් වල ලින්ක්ස්, ෂෙයාර්ස් වල ලින්ක්ස්, ලයික්ස් වල ලින්ක්ස් පෝස්ට් කරන්න. පෝස්ට් කළ ඒ වීක් එක අවසාන වෙන දවසට ඒව තමුන්ට ආයි බිට්කොයින් ටෝක් ත්‍රෙඩ් එකට ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒ ඇඩ්මින්ගෙන් හරියට දැනගන්න ඕනි අපි රිපෝර්ට් කරනකොට අපි නිව් රිපෝර්ට් එකක්ද දාන්නේ, එහෙම නැත්නම් කලින් දාපු රිපෝර්ට් එක එඩිට් කරලාද දාන්නේ, එහෙම නැත්නම් කලින් වීක් එකේ දාපු රිපෝර්ට් එක කෝට් කරලාද දාන්නේ. අන්නේ හැම දෙයක්ම හොයාගන්න, ඒව හරියට කරන්න. නැත්නම් ඕගොල්ලෝ මහන්සියලා සතියක් තිස්සේ මේක කළා, හරියට රිපෝර්ට් එක සබ්මිට් කරේ නැති වුනහම ඕගොල්ලන්ට ස්ටේක්ස් නෑ. එතකොට ඕගොල්ලෝ බලනවා ඇයි මට ස්ටේක්ස් නැත්තේ කියලා. මුහුඟක් වෙලාවට තමුන්ගේ අතින් වෙන අතපසුවීමක්, වැරදීමක් නිසා තමයි ස්ටේක් නැති වෙන්නේ. නැත්තම් අර මිනිස්සු දෙනවා. ඒ කියන්නේ ස්කෑම් එකක් නම් ඒ ප්‍රොජෙක්ට් එක උන් කොහොමත් දෙන්නේ නැහැ. නමුත් මම කරලා තියෙන හුඟක් ප්‍රොජෙක්ට් වල එහෙම ස්ටේක්ස් අපිට හරියට හම්බ වෙනවා. අපි ඒගොල්ලෝ කියන නීති වලට අකුරටම ඒව හරියට කරනවා. ඒකට ප්‍රධාන දේ මම දකින්නේ මේ අපි ඒගොල්ලන්ගේ තියෙන මේ නීති රීති හරියට කියවන්නේ නැහැ. ඒක තමයි මම දකින ප්‍රධාන දේ. මෙන්න මේව හොඳට තමුන් කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මේගොල්ලෝ මොකක්ද අහන්නේ කියලා. එතකොට ඒ අනුව වැඩ කරන්න ඕනේ. දැන් මේ XYO එකේ කට්ටිය කියනවා දවස් 4කට වඩා පරණ නම් ඒ පෝස්ට් ෂෙයා කරාට කවුන්ට් වෙන්නේ නැහැලු. අන්න එහෙමත් තියෙනවා. ඉතින් ඒව හොඳට හොයලා බලලා ඕගොල්ලෝ මේ bounty එක කරන්න, මේ Facebook bounty එක. ඕගොල්ලෝ දන්නවා ඇති හුඟ දෙනෙක් Facebook bounty එක කරනවා. එතකොට අර ඒ bounty එකට එකතු වෙලා දෙන coins ප්‍රමාණය සෑහෙන ගාණක් අතර බෙදිලා යන නිසා අවසානයේදී Facebook bounty එකෙන් පොඩ්ඩක් වෙන්න පුළුවන් හම්බ වෙන්නේ.
නමුත් අපිට නිකන් හම්බ වෙන හන්ද මේ වගේ දේවල් කරලා බලන්න ඕගලන්ට මේ මම දන්න දේ තමයි මම කියලා දෙන්නේ සමහර අය මීට වඩා වෙනස් විදිහකට කරනවා ඇති තමුන්ට පහසු විදිහ තමුන් තෝරගන්න ඒ අනුව කරන්න ඕගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කමෙන්ට් කරන්න මගෙන් අහන්න Facebook එකේ එහෙම නැත්නම් Telegram එකේ මම මට පුළුවන් help එකක් ඕගලන්ට දෙන්න. එහෙනම් නැවතත් මම ඕගලන් එහික තව අලුත් ක්ලිප් එකකින් හම්බ වෙනකන් ඕගලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.